ආයුබෝවන් හෙල්ති කිචන් දිනෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාවම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ පොඩි අය ආසම කරන lollipop කොහොමද ගෙදරදි හදාගන්නේ කියලයි. විනාඩි 5ක් වගේ කෙටි කාලයකදී මේ වගේ ලස්සන පාට පාට lollipop ඔයගලන්ට ගෙදරදිම හදාගන්න පුළුවන්. ලොකු ගානක් දීලා කඩෙන් lollipop අරන් දෙන්නේ නැතිව ඔයගලන්ට පුළුවන් පිරිසිදුවට කිසිම රසකාරකයක් නැතිව ගෙදරදිම මේ වගේ දෙයක් දරුවන්ට හදලා දෙන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මේ lollipop එක හදාගන්න මොනවද අවශ්‍ය වන්නේ කියලා තමයි ඔයගලන්ට දැන් පේන්නේ. මම ඒකට සීනි, ග්ලූකෝස් සිරප් සහ වතුර අරගෙන තියෙනවා. ඉතින් ග්ලූකෝස් සිරප් නැතිව වුණත් කැමති කෙනෙක් ඉන්නව නම් මේක හදාගන්න පුළුවන්. මම සීනි, ග්ලූකෝස් සිරප් සහ වතුර ටික මුලින්ම භාජනයකට එකතු කරගන්නවා. දැන් මේක අඩු ගින්දරේ මේ පැණියක හොඳින් නටව ගන්න ඕනේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ හැන්ද වළඳ වටේම කරකෝ ගනිමින් සීනි ටික වළඳ වටේම ගා ගන්න එපා. එහෙම වුණොත් මේ පැණියක වළඳ ඇතුළෙම හයි වෙන්න බලනවා. ඉතින් වළඳ වටේ ගා ගන්න නැතිව මේ පැණියක හොඳින් උතුරව ගන්න. ඕගලන්ට අවශ්‍ය නම් ඕගලන්ට පුළුවන් මේ වෙලාවේදී ඕනෑම පළතුරු සිරප් එකකින් මේස හැඳි කාලක ප්‍රමාණයක් එකතු කරගන්න. මම මේකට බ්ලූබෙරි සිරප් එකෙන් මේ සෑඳි කාලක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ එසන්ස් වර්ගයක් වගේ එකතු කරගන්නවා නම් අනිවාර්යයෙන්ම පැණියක හොඳින් නටලා ලිපෙන් අයින් කරගත්තට පස්සේ එසන්ස් වලින් තේ හැඳි කාලක ප්‍රමාණයක් ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මොන දෙයක් එකතු කරගත්තත් අනිවාර්යයෙන්ම ඒක ශරීරයට අහිතකර නොවන ස්වභාවික පළතුරු වලින් හදපු දෙයක් එකතු කරගන්න මේක පුංචි දරුවන්ට දෙන හින්දා මේ පැණියක හරියටම පදම ඇවිල්ලාද කියලා ඔයගලන්ට මේ විදියට වතුර එකකට මේ පැණි බිඳු දෙක තුනක් එකතු කරාම දැනගන්න පුළුවන්. මේ විදියට මේක වීදුරු කෑල්ලක් වගේ ඝනකමට එනවා නම් මේක තමයි අපි හදාගත්ත පැණියකේ පදම. දැන් මම මේක ලිපෙන් අයින් කරනවා. අයින් කළා මේකේ තියෙන බුබුලු ගතිය නැති වෙන්න මම විනාඩි දෙකක් විතර මේක මේ විදියට තියනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට හදාගන්න මිශ්‍රණය එකපාරටම ගල් ගැහුනොත් ඔයගලන්ට පුළුවන් මේක අඩු ගින්දරේ නැවතත් රත් වෙන්න තියන්න. ඒ රත් වෙනකොට මේක දියාරු වෙන්නේ නැහැ වගේ නම් ඔයගලන්ට පුළුවන් වතුර මේස හැන්දක් නැවතත් එකතු කරලා මේක පදම හදාගන්න. හදාගත්ත පැණි මිශ්‍රණය මම මේ විදිය සිලිකන් මැට් එකකට තනින් තන එකතු කරගන්නවා. ඉතින් මේකට අච්චු තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේකට අච්චුවක් පාවිච්චි කරලා එකම ගාන්ට මේ රවුන්ඩ් ටික හදාගන්න. අච්චුවක් හෝ සිලිකන් මැට් එකක් නැති කෙනෙක්ට ෆොයිල් පේපර් එකක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක ගල් වෙන්න කලින් lollipop stick ටික මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් lollipop stick නැති කෙනෙක්ට පුළුවන් kebab stick උනත් මේකට එකතු කරගන්න. මම මේකට සරස ගන්න එක එක වර්ගවල ස්පින්කල්ස් පාවිච්චි කරනවා. ස්පින්කල්ස් හරි ඔයගලන්ට පුළුවන් පොන්ඩන් ඩයිසින් වලින් කපාගත්ත කුඩා පින්තූර එකතු කරලා මේක ලස්සන කරගන්න. මේක වේලෙන්න කලින් මේ විදියට සරස ගැනීම කරන්න ඕනේ. මේ විදියට හදාගත්ත lollipop ටික විනාඩි 15ත් 20ත් කාලයක් මේක නිවෙන්න මේ විදියටම තියන්න. විනාඩි 20ක් විතර යනකොට මේක හොඳටම හයි වෙලා කියලා ඔයගලන්ට තේරෙනවා. ඒ වෙලාවේදී මේක මේ විදියට ඔයගලන්ට ගලව ගන්න පුළුවන්. මේ විනාඩි 15කට පස්සේ තමයි ඔයගලන්ට පේන්නේ. විනාඩි 15ක් යනකම් මේක ගලවන්න යන්න එපා. හැමුණොත් මේක කැඩෙනවා. දැන් ඔයගලන්ට පේන්නේ මම මේ ලස්සනට හැඩගැන්නව lollipop වල අවසාන නිමාව.
පළතුරු සිරප් පාවිච්චි නොකර හදාගත්ත ලොලිපොප් තමයි මේ සුදු පාටට ඔයගලන්ට පේන්න තියෙන්නේ. ඉතින් පළතුරු සිරප් තියන අයට නැති අයට දෙගොල්ලන්ටම මේ ලොලිපොප් එක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. මේ වගේ හදාගත්ත ලොලිපොප් ඔයගලන්ට කල් තියා ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඒක හොඳින් මේ විදියට කවර් කරන්න නැත්නම් ඒක දිය වෙන්න බලනවා. ඉතින් මේ විදියට කවර් කරලා ඔයගලන්ට මේක තියා ගන්න පුළුවන්. ඉතින් හරිම ඉක්මනින් මේ වගේ දෙයක් ගෙදරදිම හදලා පිරිසුදුවට ඔයගලන්ගේ දරුවන්ට ඔයගලන්ට දෙන්න පුළුවන්. එහෙනම් ඉතින් ඕගොල්ලොත් හදලා ඔයගලන්ගේ වටිනා අදහස් අමතක නොකර අපිත් එක්ක බෙදා ගන්න කියලා කියනවා. මගේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් ලයික් එකක් දාන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්න. ඔයගලන්ට සුබ දවසක්.